හෙලෝ ඔන්න අද අපි බලන්න යන්නේ සෙන්ටිනල් කියන ප්‍රංශ මූවි එක. මේක ත්‍රිලර් කැටගරි එකේ තියෙන 2021 දී ආපු මූවි එකක්. ෆිල්ම් එක පටන් ගද්දි පෙන්වනවා ප්‍රංශ හමුදාව එයාලට අවශ්‍ය සැකකරුවෙක් සිරියාවල තියෙන යුද්ධයක් තියෙන ප්‍රදේශයේ හොයනවා. ඉතින් ක්ලාරා කියන්නේ එයාලගේ ටීම් එකේ ඉන්න ට්‍රාන්ස්ලේටර්. එයාලට පුළුවන් වෙනවා මේ සැකකරුවයි එයාගේ පුතාවයි අල්ලගන්න. බිල්ඩින් එකෙන් පහලට මෙයාලව ගෙනල්ලා පරීක්ෂා කරද්දි මේ සැකකාරයා එක තැනකදී කෑ ගහනවා. यागे पुताट पुपुरवान्न पुते गेला इतिंग हमुदावे सोल्जे गेने मी लमेव परिक्षा करद्दी लमे अते तिब्ब रिमोट का कोबला मी लमेयागे एंगे बेंदगे निन्न बोंब्याक पुपुरोनो मे वेलावेदी बोंबे पुपुरला सोल्जर्स लटिक एमे अत वेटिनवा पेन्ननो इतिंग मे मिशन एक हमुदाव फेल वेनो सेंटिनल मेहुम 2015 जनवरी वल दियात करन प्रंश हमुदाव मेहुमक मिशन एक फेल उन हिंदा क्लारव सीरियाविंग आपहु प्रंशेट एवनो ක්ලාරට ආයම ප්‍රංශයේ හමුදාවත් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ. එයා ගෙදර ආවම මුලින්ම හම්බෙන්නේ එයාගේ නංගි ටානියාව. එයාලා ගෙදර ඇතුළට යනවා. ඉතින් ක්ලාරා ඊළඟට එයාගේ අම්මා ගාවට වෙලා ඉන්නවා පෙන්නවා. පහවදා උදේ ක්ලාරා එක්සයිස් කරනවා. එයා එහෙම්මම යන්නේ එයාව මාරු කරලා ලැබු හමුදා ඒකකයට. ඉතින් ක්ලාරා ඇඳුම් මාරු කරද්දි දකිනවා හමුදා ඒකකේ තව කාන්තාවක් ඇඳුම් මාරු කරලා නාගන්න යනවා. ක්ලාරා එදියා බලාගෙන ඉන්නවා. ඉතින් ක්ලාරා කැමති පිරිමි ළමයි එක්ක ඉන්න නෙවෙයි එයා කැමති ගෑනු ළමයි එක්ක නිදා ගන්න. ඊළඟට එයා මේ යුනිට් එකේ වෙපන් ගන්න තැනට ගියාම ක්ලාරාගේ අලුත් වැඩ ඒකකේ ලුතිනෙන්ව හම්බෙනවා. ඉතින් ක්ලාරා දැන් ඉන්නේ මුර සංචාරක හමුදා ඒකකයක් යටතේ. ක්ලාරා එයාගේ වෙපන් එකත් අරගෙන හමුදා ට්‍රක් එකේ ඩියුටියට යනවා. ඉතින් කලින් සිරියාවල යුද්ධේ ඉන්නා වගේ නෙවෙයි එයා දැන් ඉන්නේ එයා අකමැති ඩියුටි එක. ඔන්න ට්‍රක් එකේ ඉස්සරහට කාන්තාවක් දුවගෙන එනවා. එයා කියනවා පිරිමි කෙනෙක් යාලට කරදර කරනවායි කියලා. ක්ලාරා ට්‍රක් එකෙන් බැහැලා දුවගෙන ගිහිල්ලා මේ මිනිස්සයාට ගහලා එයාව මූදට ඇඳගෙන යනවා. ඉතින් මේ වෙලාවේදී සෝල්ජර් කෙනෙක් දුවගෙන ඇවිල්ලා එයාව බේරනවා. එයා කියනවා මේක නෙවෙයි අපි කරන්න ඕනි. දැනටමත් අපි පොලිසියට කතා කරලා තියෙන්නේ. පොලිසියට මෙයාව බාර දෙමුයි කියනවා. ඉතින් ක්ලාරා හවස ගෙදර ආවම අම්මා එක්කලා ඉන්නවා. එයාගේ නංගිතෙන්ට ඇවිල්ලා කියනවා අපි සෙනසුරාදා ක්ලබ් එකේ පාටියකට යනවයි නේද කියලා. පහවදත් ක්ලාරා පුරුදු විදියටම සෝල්ජර්ස්ලා එක්ක මුර සංචාරය කරනවා. ඊළඟට පෙන්නන්නේ සෙනසුරාදර ක්ලාරා යාගේ නංගිත් එක්ක පාටියට යන්න ලෑස්ති වෙනවා. ඉතින් ක්ලාරා පාටියකට ගිහින් නංගි එක්කලා නටනවා. ක්ලාරාගේ නංගි ටානියා එහා පැත්තේ ඉඳපු පිරිමි ළමයෙක් දිහා බලාගෙන තමයි නටන්නේ. එයාලා නට නට ඉද්දි එතෙන්ට එනවා ටානියාගේ යාළුවෙක්. ටානියා යාගෙන් අහනවා එහා පැත්තේ නටන්නේ කවුද කියලා. ඉතින් යාළුවා කියනවා ඒ රුසියන් කාරයෝ වගේ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී ටානියා අහනවා මාව යාලට අඳුන්වලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ටානියා යාළුවෙක් කළා අර පිරිමි ළමයි ගාවට යනවා පෙන්නනවා. ක්ලාරා තනියම නටද්දි එතෙන්ට එනවා ගෑනු ළමෙක්. මේ දෙන්න නටන ගමන් කිස් කරනවා. ඉතින් ඊළඟට පෙන්නන්නේ ටානියා ක්ලාරාට බායි කියලා අර රුසියන් පිරිමි ළමයා එක්ක එතනින් පිට වෙනවා. ක්ලාරා යාට හම්බෙච්ච ගෑනු ළමයාත් එක්ක කාමරයකට ගිහිල්ලා සෙල්ලම් කරනවා පෙන්නනවා. මේ දෙන්න රෑ එකට තමයි නිදාගන්නේ. පහවදා උදේ නැගිටලා ක්ලාරා නංගිට මැසේජ් එකක් දානවා. එයා එතනින් පිට වෙන්න හදද්දි ක්ලාරා යත් එක්ක සෙල්ලම් කරපු ගෑනු ළමයාට කියනවා ආයෙම හම්බෙමුයි කියලා. ඔන්න ක්ලාරා එදා ආයෙම මුර සංචාරේ. දවසම වැඩ කරලා හවස් වුණාට පස්සේ එයාට කෝල් එකක් එනවා. කෝල් එකෙන් හොස්පිටල් එකෙන්. ක්ලාරා හොස්පිටල් එකට ගියාම එයාගේ නංගි හොස්පිටල් එකේ. එයා කෝමා එක තමයි ඉන්නේ කියලා කියන්නේ. ඩොක්ටර් කියනවා එයාගේ කෝමා එක හොඳ වෙනකන් සැත්කමක් කරන්න බැහැයි කියලා. ටානියාගේ මූණේ අතපයවල කැපිච්ච තීරිච්ච පාරවල් පෙන්නනවා. ඊළඟට මෙතෙන්ට එන්නේ පොලිසියෙන් මුලර් කියන පරීක්ෂකවරිය. එයා කියනවා ඔයාගේ නංගිව අද හොයාගත්තේ මොහොදු වෙරළේ සිහිය නැතුව වැටලා ඉඳලා කියලා. ඉතින් පරීක්ෂණ වලින් කියන්නේ එයා දූෂණය වෙලා ඉඳලායි කියලා. පොලිසියෙන් අහනවා ටානියා අයියේ හිටියේ කොහෙද කියලා. ඉතින් මේ වෙලාවේදී ක්ලාරා කියන්නේ අපි දෙන්නම ඊයේ හිටියේ මිලේනියම් ක්ලබ් එකේ කියලා. ටානියා දන්නේ නැති කොල්ල වර්ගයක් එක්ක එයා එතනින් පිටත් වුණා කියලා ක්ලාරා කියනවා. හොස්පිටල් එකට ක්ලාරාගේ අම්මත් ඇවිල්ලා ක්ලාරා එයාගේ අම්මව බදාගෙන දුක් වෙනවා පෙන්නනවා. ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ ක්ලාරා පහවදා එයාලගේ ටීම් එකේ මුර සංචාරය ඉන්න ගමන් එයාලා කලින් දවසේ ගිය ක්ලබ් එකට යනවා. එයා ටීම් එකේ ලොක්කගෙන් විනාඩි 5ක් ඉල්ලනවා ඇතුළට ගිහිල්ලා එන්නම් කියලා. ඉතින් ක්ලාරා ක්ලබ් එක ඇතුළේදී ඒකේ අයිතිකාරයව හම්බෙනවා. එයා කියනවා ට්‍රස්ට් මර්ධන ඒකකෙන් පරීක්ෂණයකට CCTV දර්ශන බලන්න අවශ්‍යයි කියලා. ඉතින් අයිතිකාරයා CCTV දර්ශන පෙන්වුවම ක්ලාරා අඳුර ගන්නවා එයාගේ නංගි එක්ක ගියපු කෙනාව. ඉතින් අයිතිකාරයා කියනවා මේ රුසියන් ජාතිකයා නිතරම මෙහාට එන කෙනෙක් කියලා. ඉතින් ක්ලාරා යාගේ ෆොටෝ එකක් ගහගද්දි අයිතිකාරයා මෙයාට පොඩි සද්දයක් දානවා. මේ වෙලාවේදී ක්ලාරාගේ ටීම් එකේ සෝල්ජර් කෙනෙක් ඇවිල්ලා ක්ලාරාව එතනින් බේරගෙන එක්කගෙන යනවා. ක්ලාරා හොස්පිටල් එකේ කෝමා වෙලා ඉන්න එයාගේ නංගිව බලන්න එදා හවසත් යනවා. ඊළඟට ක්ලාරා පොලිසිය මේ සිද්ධිය ගැන විමර්ශනය කරන නිලධාරියාව හම්බෙන්න යනවා.
ඉතින් මෙයාලා කතා කරද්දි මේ නිලධාරියා කියනවා රුසියන් ජාතිකයාගේ නම තමයි ඉවාන්. එයාගේ තාත්තා ලොකු ධනවතෙක්. ඒකින්ද එයාගෙන් ප්‍රශ්න කරන්න ඉල්ලීමක් කරලා තියෙන්නේ කියලා. ඉතින් තානාපති කාර්යාලයට සම්බන්ධ කෙනෙක්ින්ද දේශපාලන සම්බන්ධකම් තියනවා කියලා කියනවා. මේ වෙලාවේ එයාලා යාළගේ විලායකට වෙලා තමයි හැංගිලා ඉන්නවා කියලා කියන්නේ. ක්ලාරා මේ ඉවාන් කියන කෙනා ෆෝන් එකෙන් හොයනවා. එයා හැංගිලා ඉන්න තැන මැප් එකේ හොයාගත්තට පස්සේ එයා යනවා මේ විලායක තියෙන තැනට. ඉතින් ක්ලාරා දකිනවා ඉවාන් කියන මේ කොල්ලව. එයා ඊළඟට යන්නේ නංගින්න හොස්පිටල් එකට. එදා රෑ වුණාම ක්ලාරා යනවා මිලේනියම් ක්ලබ් එකට. එයා දකිනවා ඉවාන්ව. ඉතින් ක්ලාරා මෙයා පස්සෙන් යනවා. ඉවාන් බාත්รูම් එකේ ඉද්දි ක්ලාරා යාව අල්ල ගන්නවා. ඒත් මේ වෙලාවේදී ක්ලබ් එකේ කෙනෙක් ක්ලාරාව දැකලා තව අය එකතු කරගෙන ඉන්න යනවා. ක්ලාරා ඉවාන්ගේ මූණට පිහියක් තියලා අහනවා මගේ නංගිව දූෂණය කරලා පහර දුන්නේ කවුද කියලා. ඉතින් කිසිම දෙයක් දැනගන්න කලින් ඉවාන්ගේ යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ක්ලාරා එක්කලා ෆයිට් කරනවා. ඉවාන් එතනින් පැනගත්තට පස්සේ මේ ආපු දෙන්න ක්ලාරාට හොඳටම ගහනවා. ක්ලබ් එකේ අයිතිකාරය ඇවිල්ලා සිකියුරිටි අය ලව්වා ක්ලාරාව ක්ලබ් එකෙන් එලියට ඇදලා දානවා. ඉතින් ක්ලාරාට පුළුවන් වෙනවා පහවදා උදේ යුනිට් එකේ ආමරියකින් කාටවත් පේන්නේ නැති වෙන්න වෙපන් එකක් හොරගම් කරන්න. එයා එක්සයිස් කරන්න දුවන ගමන් අර ඉවාන් හැංගිලා ඉන්න විලායක ඇතුළට යආ ගන්නවා. විලායකේ ඇතුළට ගිහිල්ලා උඩ තට්ටුවට ගිහින් ඉවාන්ව හොයද්දි පිටිපස්සෙන් ආපු සිකියුරිටි කෙනෙක් ක්ලාරාට සිහිය නැති වෙන්න පාරක් ගහනවා. ක්ලාරාව ගෙනහිල්ලා මෙයාලා බාත්ටබ් එකක වතුරේ යොබනවා. ඉතින් මෙතන ඉන්නේ ඉවාන්ගේ තාත්තා. එයා අහනවා ඔයා කවුද කියලා. ක්ලාරා මේ වෙලාවේදී කියන්නේ ඔයාගේ පුතා මගේ නංග දූෂණය කරා කියලා. ඉවාන්ගේ තාත්තා කියනවා ඉවාන් මේ වෙද්දි මෙහෙ නැහැ. එයා මෙහෙන් ගොඩක් දුර ගිහිල්ලා. අනික ක්ලබ් එකේ සිද්ධියට එයා වැඩි සම්බන්ධයක් නැහැයි කියනවා. ඔයාගේ නංගි මේ හිටියා. එයා මගෙත් එක්ක වොඩ්කා බිව්වා. ඉතින් ඉවාන් තමයි එයාව එක්කගෙන ආවේ. ටානියා මගෙත් එක්ක නැටුවා. ඒ වගේම මමයි එයාව දූෂණය කරේ කියලා මේ කෙනා කියනවා. මේ වෙලාවේදී ඉවාන්ගේ තාත්තට කෝල් එකක් ඇවිල්ලා එයා යනවා. සිකියුරිටි අය හදන්නේ වතුරේ ඔබ්බවලා ක්ලාරාව මරන්න. ඒත් ක්ලාරාට පුළුවන් වෙනවා මේ සිකියුරිටි දෙන්න එක්කලා ෆයිට් කරන්න. එයා උඩ තට්ටුවේ ඉඳන් පහළ පූල් එකට පැනලා පීනලා ගිහින් විලායකෙන් එහාට දුවනවා. ක්ලාරා ඊළඟට යන්නේ හොස්පිටල් එකට. එයාගේ නංගිට දැන් ටිකක් හොඳයි. එයා කතා කරනවා. ඉතින් ටානියා කියනවා රුසියන් තරුණයා හොඳයි. එයා මොනවත් කළේ නැහැ. එයාගේ තාත්තා තමයි මෙහෙම කරේ කියලා. ඉතින් මේ සිද්ධිය තව දුරටත් පොලිසිය හරහා ගෙනියන්න ඕනේ නැහැයි කියනවා. එහෙම වුණොත් ටානියාව දූෂණය වුණා කියලා ප්‍රසිද්ධ වෙයි කියලා කියනවා. ඉතින් ක්ලාරාට මේ වෙලාවේදී තරහ යනවා. ක්ලාරා මෙතනින් පිට වෙනවා පෙන්නනවා. ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ ක්ලාරා රෙන්ට් එකට කළු වෑන් එකක් ගන්නවා. එයා ඊළඟට එයාගේ යුනිට් එකට ගිහිල්ලා ආමරියක ඇතුළට යනවා. ඉතින් එතන තිබ්බ වෙපන් එකක් පෙන්නලා ඉන්න සෝල්ජර්ට කියනවා බෑග් එකට පිස්ටල් දෙකුයි ලෝඩ් කරපු ලොකු වෙපන් එකකුයි දාන්න කියලා. එයා මේ වෙලාවේදී සෝල්ජර්ට පටියකින් අත් දෙක බැඳගන්න කියලා ක්ලාරා එතනින් පිට වෙනවා පෙන්නනවා. රෙන්ට් එකට ගත්තු වෑන් එකේ ක්ලාරා යන්නේ තානාපති කාර්යාලයට. මේ වෙලාවේදී ඉවාන්ගේ තාත්තා තානාපති කාර්යාලයේ ඉන්නේ කියලා එයාට ආරංචි වෙලා ක්ලාරා වෑන් එකේ ගෙනාපු හමුදාවේ ඇඳුම ඇඳගෙන වෙපන් අරගෙන එතන ආරක්ෂක නිලධාරියෙක් වගේ ඇවිදිනවා. එයා වෙපන් අරන් මේ ගොඩනැගිල්ල ඇතුළට යනවා. ක්ලාරා හදන්නේ එයාගේ නංගිය දූෂණය කරපු ඉවාන්ගේ තාත්තාව මරන්න. ඉතින් ඇතුළේ සිකියුරිටි කෙනෙක් දොරෙන් ඇතුළට එද්දිම ක්ලාරා එයාගේ බෙල්ල හරහා පිහියක් යවලා එයාව මරනවා. ඉස්සරහදී හම්බෙන තවත් කෙනෙක්ට වෙඩි තියලා ක්ලාරාර දූෂකයව හොයාගෙන යනවා. ඉතින් ක්ලාරාට පඩිපෙළේදී හම්බෙන තවත් කෙනෙක් එක්ක ෆයිට් කරලා එයාවත් මරන්න පුළුවන් වෙනවා. ඉවාන්ගේ තාත්තා කාමරයක කෙළවරේ කෝල් එකක් ඉද්දි ආව හම්බෙනවා. ඉතින් ක්ලාරා මේ වෙලාවේදී වෙවුල වෙවුල තමයි ඉන්නේ. ඉවාන්ගේ තාත්තා කියනවා පුළුවන් නම් වෙවුලන් නැතුව වෙඩි තියන්න කියලා. ක්ලාරා මේ කෙනාට පයින් එකක් ගැහුවාම එයා බැල්කනිය උඩ ඉඳන් බිමට වැටෙනවා පෙන්නනවා. ක්ලාරා එතෙන්ට ගියාම මේ කෙනා වැටිලා ඔළුවෙන් ලේනවා. හැබැයි මැරිලා නැහැ. වෙඩි සද්දෙට හමුදාවේ සෙට් එකක් මෙතෙන්ට ආවම ක්ලාරා එක්කමනටම එතනින් බේරිලා යනවා. ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ දවස් කීපයකට පස්සේ වෙන සිදුවීමක්. ඉවාන්ගේ තාත්තට දැන් සනීපයි. එයා වෙන හොටෙල් එකකට ගිහිල්ලා තමයි ඉන්නේ. ඉතින් එයා හොටෙල් එකේ සේවිකාව දෙන්නෙක්ට කියනවා කාමරයට පළතුරු කූඩයක් එවන්න කියලා. ඉතින් මේ පළතුරු කූඩේ අරන් යන්නේ සේවිකාවක් වගේ ඇඳගෙන ඉන්න ක්ලාරා. එයා ගයරූපුවක් අරගෙන ගිහිල්ලා මේ කෙනාගේ බෙල්ලට පාරවල් කීපයක් ඇනලා මරනවා පෙන්නනවා. ඉතින් ෆිල්ම් එක ඉවර වෙන්නේ ඔන්න ඔය විදිහට. ෆිල්ම් එකේ IMDb රේට් එක 4.8යි. මේ ෆිල්ම් එක ප්‍රංශ මූවි එකක්. ඉතින් මේ වගේ ෆිල්ම් රිවිව් එකකින් ආයෙම හම්බෙමු.